ජාපාර බේකරි හිමියන්ගේ කේක් නිෂ්පාදනයේ 75%ක් බහැලා. එතකොට අලවි 75%ක් බහැලා. එතකොට මේ කේක් නිෂ්පාදකයෝ අලවි අඩු නැයි කියලා කිව්වා. ඒ උනත් කේක් නිෂ්පාදකයෝ සහ බේකර් නිෂ්පාදකයෝ තමන්ට පුළුවන් වෙලා වැඩිපුර ගණන් තියා ගන්නවා. ඔයාලා ඒ ගැනත් උනන්දු වෙලා අහන්න. පාන් ගෙඩි ග්‍රෑම් 450ක් ලබා දෙන්නේ නැහැ නේ. දෙනවද ලබා දෙන්නේ. ඒ වගේම පාන් පිට මිල අඩු වුණාම පාන් ගෙඩිය අඩු කරුවද එක පාට. ඒකට අපි යන්න ඕන. අපි ගෙන්නලා තමයි මැදිහත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔය සියලු දෙනත් හැම එක්කෙනාම තමන්ගේ ප්‍රශ්න තියෙනවා. තමන් ඔය සියලු පහසුකම් එහෙම නැත්නම් සියලු වරප්‍රසාද පාරිභෝගිකයන් ලබා දෙන්නේ නැහැ. දැන් එමෙතුම ලොකු ලුණු කවද ලංකාවට ආනයනය කරන්න? ඒක ලොකු ලුණු ඉන්දියාව මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දෙන්න කටයුතු කරා. ඇත්තටම මේක විශාල ප්‍රමාණයක් නෙමෙයි රටේ අවශ්‍ය කරන ප්‍රමාණය. අපිට දවස් 15කට විතර අවශ්‍ය කරන ප්‍රමාණයක්. අපිට ටොන් 20,000ක් ඕන මාසෙකට. හැබැයි ඒ 10,000ත් අපිට ලොකු දෙයක් මේ වෙලාවේ. අපි ඒ සඳහා දැන් ආණ්ඩුව විදිහට අපි කොහොමද ඒ 10,000 ලබා ගන්න කටයුතු කරන්න කියන එක තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරලා තියෙනවා. පුළුවන් තරම් අපිත් බලන්නේ ආණ්ඩුවේ රජයේ ආයතනයක් කරාම මේක ගෙනල්ලා ලබා දෙන්න. හැබැයි රජයේ ආයතනයකට එච්චර ගේන ප්‍රමාණයක් පාරිභෝගිකයට කෙලින්ම ලබා දෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් අපි කල්පනා කරලා බලලා එන අඟහරුවාදා වෙද්දී තීන්දුව ගන්න අපි කොයි විදිහටද ආනයනය කරන්න කටයුතු කරන්නේ.